citizen.lk isivara muhurtiya ඔබගේ සියලුම ජ්‍යොතිෂ කටයුතු හා වාස්තු විද්‍යා කටයුතු සඳහා විමසීම් 0.77 100යි 61යි 91 මේෂ ලග්නය මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබේ කේන්දරේ 10වැන්නාධිපති වගේම 11වැන්නාධිපති අයස්ථානයේ සහ කර්මස්ථානයේ කියන මේ ස්ථාන දෙකම පාලනය කරන්නේ සෙනසුරු ග්‍රහය මෙකී ග්‍රහමාරුවත් සමඟ ඔබ මෙතෙක් පීඩා විඳි ලග්න අෂ්ටම ඒරාෂ්ටකයෙන් නම් ඔබ නිදහස් වෙන. එහෙත් සෙනසුරු නමවැන්නට ගෝචර වෙලා කේතුගේ නැකතක හිඳිමින් කේතු ඔබේ කේන්දරේ මේ වන විට 10වැන්නේ ගෝචර වීම නිසා රැකියා ව්‍යාපාර කටයුතු වල යම් ආකාරයක සැඟවීමක් හැකිලීමක් දකින්න හම්බ වෙනවා. මේ නිසා රැකියා කටයුතු වෙනදට වඩා උද්‍යෝගයෙන් උත්සාහයෙන් කරන්න අදිෂ්ඨානයෙන් මේ කටයුතු සුරක්ෂිත කරගන්න ඔබ උත්සාහ කළ යුතු වෙනවා. වෘෂභ ලග්නය වෘෂභ ලග්නය වෘෂභ ලග්න හිමි ඔබේ කේන්දරේ අටවැන්න වූ බාධක ස්ථානෙට සෙනසුරුගේ ගෝචරයත් සමග මෙම ග්‍රහමාරුවෙන් පසුව ඔබෙන් තරමක් දුරට ගිලිහුණු ලග්නාෂ්ටමේ රාශිකේ පීඩාව ඔබ නැවතත් අත්විඳින්න පටන් ගන්නවා. මෙම පීඩාව 2020 වසරේ ජනවාරි මාසය දක්වා ඔබට කටුක මිහිරිඵල දෙන්න පුළුවන් නිසා ඔබ බොහොමත් ප්‍රවේශමෙන් ඉදිරි වසර කිහිපය ගෙවිය යුතුයි. විශේෂයෙන් ආගමික වත්පිළිවෙත් සිත නිවන බෝධින් වහන්සේ නමකට පුද සත්කාර පැවැත්වීම තුළින් ඒ වගේම බලවත් දෙවි දේවතාවුන් වහන්සේලාට බාරහාර වීම තුළින් මෙම අපල පීඩාව ඔබට බොහෝ දුරට සමනය කරගන්න පුළුවන් වේවි. මිතුන ලග්නය මිතුන ලග්නය මිතුන ලග්නෙන් උපන් ඔබේ කේන්දරේ 7වැන්නට ගෝචර වෙච්ච සෙනසුරු 8වැන්න වූ බාධක ස්ථානයේ ගෝචර වන කේතුකේ බලය අභිසරණය කරගන්න නිසා විවාහ ජීවිතය, හවුල්කරුවන්, ව්‍යාපාර කටයුතු වලදී සේවකකාරකාදීන්, ව්‍යාපාර හවුල්කරුවන් සමග කටයුතු කිරීමේදී ඔබ බොහොමත් ප්‍රවේසම් විය යුතු කාලයයි. විශේෂයෙන් මතක තබා ගන්න පෞල් ජීවිතයට බොහෝ මානසික පීඩා එල්ල වෙන්න පුළුවන් බාහිර කරදර ප්‍රශ්න නිසා අඹුසනියන් අතර මත ගැටුම් ඇති වෙන්න පුළුවන් අවදානම් කාලයක් නිසා බොහොමත්ම පරිස්සමින් ඉවසිලිමත්ව බුද්ධිමත්ව ඉදිරි වසර කිහිපය ඔබ ගෙවිය යුතු වෙනවා. citizen.lk ඉසිවර මුහුර්තිය ඔබගේ සියලුම ජ්‍යොතිෂ කටයුතු හා වාස්තු විද්‍යා කටයුතු සඳහා විමසීම් 0.77 100යි 61යි 91 කටක ලග්නය කටක ලග්නය කටක ලග්නෙන් උපන් ඔබේ කේන්දරේ සෙනසුරු 6වැන්නට උපචය ස්ථානයකට ගෝචර වීම සිදු වෙලා තියෙනවා. මේ උපචය ස්ථානයකදී නම් සෙනසුරු ඉතාම බලවත්. මේ අනුව සෙසු ලග්නවලට අත්විඳින්න සිදුවන පීඩාවන්ගෙන් ඔබට අත්විඳින්න සිදුවන්නේ නම් බොහොම පුංචි පීඩා ප්‍රමාණයක් පමණයි. හැබැයි ඔබ වෘත්තීය සතුරන් වෘත්තීය තරඟකරුවන් සමග කටයුතු කිරීමේදී බොහොමත්ම කල්පනාකාරී වන්නේ. ඒ වගේමයි අස්ථි සන්ධි ආශ්‍රිත රෝග පීඩා අවදානමක් පවතින නිසා එවැනි රෝගවලට දැනටමත් ගොදුරු වෙලා ඉන්න අය ඊට සුදුසු ඖෂධ ප්‍රතිකාර ආහාර පාන නිවැරදිව ගැනීම තුළින් මෙම අපල කාලය තුළ එම රෝග පීඩා ඔබට බොහෝ දුරට සමනය කරගන්න පුළුවන්. සමස්තයක් විදියට ගත්තහම කටක ලග්නෙන් උපන් ඔබට නම් අන් ලග්නවලට වඩා අවම පීඩාවක් අත්කර දෙන ග්‍රහමාරුවක් විදියටයි සෙනසුරු මාරුව ඔබට හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. සිංහ ලග්නය සිංහ ලග්නය සිංහ ලග්නෙන් උපන් ඔබේ කේන්දරේ 5වැන්න කියන්නේ පූර්ව පුණ්‍යස්ථානය. මේ පූර්ව පුණ්‍යස්ථානයට සෙනසුරුගේ ගෝචර වීමත් සෙනසුරු කේතුගේ නැකතක හිඳිමින් කේතුගේ කටුක අමිහිරි බව ගෝචර රාශියට ආකර්ෂණය කර ගැනීම ඇද ගැනීම නිසා ඔබේ පෙරපින් බලය යම් ප්‍රමාණයකට යටපත් වන කාලයක්, ඔබේ දියුණුවට බාධාය දෙන කාලයක්, ඒ වගේම ගෙදර දොර පරිසරය වගේම රැකියා පරිසරය තුළ කටුක අමිහිරි පීඩා විටින් විට අත්විඳින්න සිදුවන කාලයක්. මේ නිසා ඔබ මෙම භවයේදී බලවත් බෝධි පූජා ඒ වගේම
දානමානාදී පුණ්‍ය කර්ම මෙකී පින්කම් කරලා මෙම අපලවල තීව්‍ර බව බොහෝ දුරට අඩු කරගන්න උත්සාහ කරනවා නම් මෙම සෙනසුරු මාරුව ඔබට ඊතරම් කටුකපල අත්විඳින්න ඉඩ දෙන එකක් නැහැ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙන් උපන් ඔබේ කේන්දරේ සෙනසුරු හතරවෙන්නට ගෝචර වීම නිසා ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදී කටයුතු පිළිබඳව වගකීම් සහිත තීරණ ගත යුතු කාලයක්. විශේෂයෙන් මතක තබා ගන්න දේපල ඇපයට තබල ව්‍යාපාර කටයුතු කරනවා නම් අන්න එකී කටයුතු වලින් ඔබට අවාසි සිදුවන්න පුළුවන් කාලයක්. ගේ දොර වැඩ ඉවර කරගන්න අලුතින් නිදි කිරීම කටයුතු කරනවා නම් ගේ දොර කටයුතු අවසන් කරගන්න ටිකක් කාලය දෙන්න පුළුවන් ග්‍රහ පිහිටීමක්. එසේම මෙම ග්‍රහ පිහිටීමත් සමග ගෙදර දොර පරිසරය තුළ පවුලේ අය සමග කටයුතු කරනකොට ඔබ බොහොමත්ම ඉවසිලිමත්ව කල්පනාකාරීව කටයුතු කරන්න. මොකද ඔබ ආවේගශීලී වීම නිසා පවුලේ අයගේ හිත රිදීම් හිත බිඳීම් සිදුවෙන්න පුළුවන් ටිකක් කටුක මිහිරි කාලයක් විදියටයි ඉදිරි කාලේ ඔබට හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. citizen.lk ඉසිවර මුහුර්තිය. ඔබගේ සියලුම ජ්‍යොතිෂ කටයුතු හා වාස්තු විද්‍යා කටයුතු සඳහා විමසීම් 0777 100 6191. තුලා ලග්නය. තුලා ලග්නය. තුලා ලග්නෙන් උපන් ඔබට තමයි මෙම ග්‍රහ මාරුව බොහෝ සෙයින් වාසි සහගත වන්නේ. මෙතෙක් ඔබ වසර හතහමාරක් තිස්සේ ගෙවමින් ආපු ලග්නේ රාශිකය අවසන් වන්නේ මෙම ග්‍රහ මාරුවත් සමග. ඒ වගේමයි සෙනසුරු උපචය ස්ථානයක් වන ඔබේ කේන්දරයේ තුන්වැන්නට ප්‍රවේශ වීම නිසා මෙකී තුන්වැන්නට සෙනසුරු බලවත්ව පළ දෙන ස්ථානයක් නිසා ඔබේ වික්‍රම ස්ථානයේ බලය වැඩෙන කාලයක්. මෙතෙක් ඔබට තිබුණු ආර්ථික පීඩා කටුක මිහිරි බොහෝ ඵල වෙනස් කිරීමට හේතු වන සුවිශේෂ ග්‍රහ පිහිටීමක් විදියට මෙම සෙනසුරු ධනුරාශිගත වීම ඔබේ ලග්නයට හඳුන්වා දෙන්න පුළුවන්. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙන් උපන් ඔබේ කේන්දරේ සෙනසුරු ධනුරාශිගත වීමත් සමග දෙවැන්නට ගෝචර වන සෙනසුරු තවදුරටත් ඔබේ ලග්නේ රාශිකයේ පීඩාව ඉදිරියට රැගෙන යනවා. මේ නිසා මගතොටේ යනකොට රථවාහන ධාවනයේදී අන්තරාදායක කටයුතු අවදානම් සහිත රැකියා කටයුතුවල නිරත වෙනකොට වගේ ඔබ තියුණු අවියායුධ උපකරණ වලින් කටයුතු කරනවා නම් ටිකක් පරිස්සම් විය යුතු කාලයක්. විශේෂයෙන් මතක තබා ගන්න වසර හතහමාරක ලග්න ඒරාශිකයේ අවසන් කාර්තුව ගෙවන්න සෙනසුරු මේ වගේ වෘශ්චික රාශියේ සිට ධනු රාශියට ප්‍රවේශ වීම නිසා අපල ගෙවිගෙන යන අවසන් කාලය තුල ඉතුරු පහදුණු කටුක අමිහිරි ඵල ටික අධිසාන්ද්‍රණයකින් ලබා දෙන්න පුළුවන් ග්‍රහ පිහිටීමක් තමයි මෙකී සෙනසුරු මාරුවෙන් පසුව ගෙවෙන ඉදිරි මාස කිහිපය ඔබට හඳුන්වා දෙන්න වන්නේ. ධනු ලග්නය. ධනු ලග්නය. ධනු ලග්නෙන් උපන් ඔබේ කේන්දරේ මෙම විශේෂිත ග්‍රහ මාරුවත් සමග සෙනසුරු ප්‍රවේශ වන්නේ ලග්න භාවයට. ලග්න භාවයට සෙනසුරු ප්‍රවේශ වීමත් සෙනසුරු කේතුගේ නැකතක ගෝචර වීමත් කේතු ඔබේ කේන්දරේ මකර රාශිගතව මේ වන විට සතුරුව පැවතීමත් යන කරුණු මත හිසට තරමක් පීඩා දෙන මානසිකව පීඩා දෙනෙන මානසිකව කලකිරීම ඇතිවන ග්‍රහ පිහිටීම රැකියා ව්‍යාපාර කටයුතුවල යම් ආකාරයක සිත් පීඩා ගෙන දෙන කාලයක්. ව්‍යාපාර කටයුතු යම් ප්‍රමාණයකට අඩාල විය හැකි කාලයක්. ඒ වගේමයි මෙම ග්‍රහ පිහිටීම තුළින් ඔබ ලග්න ඒරාශිකයේ ඉදිරි වසර පහක කාලය ගෙවීමට සූදානම් විය යුතුයි. මේ නිසා ඉතා ප්‍රවේසම් සහිතව ආගමික වත්පිළිවෙත් සහිතව ගෙවිය යුතු කාලයක් විදියටයි මෙම සෙනසුරු මාරුව ඔබට හඳුන්වා දිය යුතු වන්නේ. citizen.lk ඉසිවර මුහුර්තිය. ඔබගේ සියලුම ජ්‍යොතිෂ කටයුතු හා වාස්තු විද්‍යා කටයුතු සඳහා විමසීම් 0777 100 6191. මකර ලග්නය. මකර ලග්නය. මකර ලග්නෙන් උපන් ඔබේ කේන්දරේ ලග්නාධිපති වන්නේ සෙනසුරු.
මෙතෙක් 11 වැන්නේ උපචය ස්ථානයක බලවත්ව ගෝචර වුණු සෙනසුරු මෙම විශේෂිත ග්‍රහ මාරුවත් සමග 12 වැන්නට ප්‍රවේශ වීම සිදු වෙනවා. සෙනසුරු 12 වැන්නේ ගෝචර වීම 12 වැන්න වැයස්ථානයේ වෙලා ලග්නාධිපති වැයස්ථානගත වීම නිසා ඉදිරි කාලය තුල රැකියා ව්‍යාපාර කටයුතුවලදී වගේම ගෙදර දොර කටයුතුවලදී අනපේක්ෂිත වියදම් නිස්කාරණ වියදම් ඔබට දැඩිව දැනෙන කාලයක් වේවි. මේ නිසා ඔබේ ආර්ථික කටයුතු මනාව කළමනාකරණය කරගෙන කීයක් හෝ ඉතුරු කරගන්න සැලසුම් කරන්න. අනපේක්ෂිත වියදම් කපාහැරීමටත් ඒ වගේම ඔබේ ආර්ථික කටයුතු කළමනාකරණය කිරීමටත් ඔබ තීරණය කළ යුතු කාලයක් විදියටයි ඉදිරි කාලය ඔබට හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. කුම්භ ලග්නය. කුම්භ ලග්නය මෙම සෙනසුරු ග්‍රහමාරුවෙන් යහපත් ප්‍රතිඵල ලබන ඊළඟ වැදගත් ලග්නය වන්නේ ඔබේ ලග්නය. ඔබේ කේන්දරේ ලග්නාධිපති වන සෙනසුරු උපචය ස්ථානයක් වන සියලු ලැබීම් ගැන කියවෙන 11 වැන්නට ගෝචර වෙනවා. එහෙත් 11 වැන්නේ කේතුගේ නැකතක පළමු දෙවන තෙවන සහ සිව්වන පාද පසු කරන තාක්කල් සෙනසුරුගෙන් ඔබේ ලැබීම් වලට බාධා කිරීමක් මිසක උදව් උපකාර කිරීමක් සිදුවන්නේ නැහැ. ඉන් පසුව සිදුවන නැකත් ප්‍රවේශයත් සමග මෙම සෙනසුරු ඔබට නොසිතූ සුභඵල දෙන කාලයක් උදා කරනවා. ඒ නිසා මෙම ග්‍රහමාරුවේ සුවිශේෂිත සුභ ප්‍රතිඵල අත්විඳින තවත් ලග්නයක් විදියට ඔබේ ලග්නය හඳුන්වා දෙන්න පුළුවන්. ලැබීම් පැත්ත යහපත් කරවන, ආර්ථික කටයුතු උසස් කරවන, අලුත් ආදායම් මාර්ග ඔබට එක්රස් කර දෙන කාලයක් විදියට ඉදිරි කාලය හඳුන්වා දෙන්න පුළුවන්. මීන ලග්නය. මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබේ කේන්දරේ සෙනසුරු ගෝචර වන්නේ 10 වැන්න. මේ 10 වැන්න රැකියා ව්‍යාපාර කටයුතු පිළිබඳව කියවෙන ස්ථානය. ඉතින් රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු වල යම් ආකාරයක කරදර මානසික පීඩා ඇති කරන්න පුළුවන් කාලයක්. ඒ වගේමයි නොසිතූ අනපේක්ෂිත කරදර ප්‍රශ්න නිසා රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු අඩපණ වෙන්න පුළුවන් කාලයක්. සෙනසුරු ග්‍රහයාට සෙනසුරු සහස්රනාම පූජා වැනි වත්පිළිවෙත් කිරීමත් බලවත් බෝධින් වහන්සේලාට පුද සත්කාර කිරීමත් යන කරුණු මත මේ ප්‍රතිඵල ඔබට බොහෝ දුරට යහපත් පරිදි වෙනස් කර ගැනීමට පුළුවන් වේ. citizen.lk ඉසිවර මුහුර්තිය. ඔබගේ සියලුම ජ්‍යොතිෂ කටයුතු හා වාස්තු විද්‍යා කටයුතු සඳහා විමසීම් 0.77 0.6191